ඕනම මාසයක ඔයාලා ඉපදිලා තියෙන්නේ 5 වෙනිදා 14 වෙනිදා 23 වෙනිදා යන දවස්වල නම් ඔයාලගේ පෞද්ගලික අංකය වෙන්නේ අංක 5. මේ අය පහසුවෙන් මිතුරන් ඇති කරගන්නවා. ඒ කියන්නේ ගොඩක් මිත්‍රශීලී අය. මනසින් මේගොල්ලෝ ගොඩක් උද්‍යෝගයෙන් තමයි කටයුතු කරන්නේ. ඒ කියන්නේ ඉක්මනින් සිතුවිලි එනවා වගේම ඉක්මනින් තීරණත් ගන්නවා. මේගොල්ලන්ගේ ක්‍රියාවන් පවා ගොඩක් ආවේගශීලී ගතියක් පෙන්වුම් කරනවා. මේ අයට ගොඩක් වෙලාවට අලුත් අදහස් තමයි ඇති වෙන්නේ. ඒ වයින් මුදල් උපයන්න මාර්ග පවා මේගොල්ලෝ හිතලා බලනවා. මේ ගැන හිතලා නිතරම මෙයලා සතුටින් තමයි කාලය ගත කරන්නේ. මෙයලා කරන ඕනම වැඩක අවධානම ගන්නත් සූදානම් වෙලා තමයි ඉන්නේ. අංක 5න් නිපුදුනා එකේ වාසනාවන්ත දවස් වෙන්නේ බදාදා සිකුරාදා කියන දවස්. ඒත් ඉතින් මේ අයගේ දුර්වලතාවය වෙන්නේ නම් අඩුපාඩුව වෙන්නේ නම් ඉක්මනට කෝපයටපත් වීම. අලුපාට සුදුපාට වගේ පාටවල් මේ අයගේ ජය වර්ණයන් වෙනවා. අංක 5න් පුද්ගලීන් ගොඩාක් වෙලාවට පරිස්සම් වෙන්න ඕනේ ජූනි මාසෙදී, සැප්තැම්බර් මාසෙදී වගේම දෙසැම්බර් මාසෙදී. යම්කිසි සුබ කටයුත්තක් කරනවා නම් මේ කාලෙදි කරන්න යන්න එපා. සෞඛ්‍ය සම්බන්ධවත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් අවුරුදු 14 දී 23 දී වගේම 41 දී 50 දී වගේ වසරවලදී. අංක 5 හිමියන් අතු වෙන්නේ බුද්ධ ග්‍රහයාගේ පාලනයට. සාමාන්‍ය මේ අංක 5 හිමියන් ගොඩාක් දේවල් දන්න අය. ඒ කියන්නේ බහුශ්‍රතයන් විදිහට හඳුන්වන්නේ මේ අය. සිත්තද ගන්නා පෙනුමක් තියෙන අය කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි කඩිසර ජව සම්පන්න බව පෙන්වුම් කරනවා. ඒ වගේම නොපස්බට වීරියෙන් ක්‍රියාත්මක වෙන අය. ආවේග සිටි චරිතයක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. උපතින් මේ අය ගොඩක් බුද්ධිමත්. මානසික නිදහස වගේ දේවල් මේගොල්ලෝ නිතරම අපේක්ෂා කරනවා. ඒ වගේම නිදහසේ ඉන්න වගේම හුදකලාව ඉන්නත් ගොඩාක් වෙලාවට කැමතියි. මිතුරන් ගොඩක් හිටියත් මේගොල්ලෝ මිතුදම් වැඩිකල් පවත්ව ගන්නේ නැහැ. ඒත් ඉතින් මෙයලා අනුන් කියන දේවල් වලට රැවටෙන නම් ඉඩ තියෙනවා. ඒත් මේගොල්ලන්ට දරා ගැනීමේ හැකියාව නම් ගොඩක් තියෙනවා. කලාවට වගේම කලාත්මක දේටත් ගොඩාක් වෙලාවට ඇලුම් කරනවා. මේ අය ගොඩක් ආදරය කරනකොට ප්‍රේම කරනකොට චපල ගතියක් පෙන්වුම් කරනවා. ආදරය කරන එක්කෙනා එක්ක විවාහ වෙන්නේ නැන්නේ. ලේඛන කලාවට ප්‍රචාරක කටයුතු වලත් ගොඩක් දක්ෂයි. මේ අය ගොඩක් කල්පනාකාරීව තමා කටයුතු කරන්නේ. ආවට ගියට වැඩ කරන්නේ නැහැ වගේම කිසිවෙකුට යටත් වෙන්නත් කැමති වෙන්නේ නැහැ. යටත් උනත් කරුණු හරියට තේරුම් අරගෙන අවබෝධයකින් තමයි යටත් වෙන්නේ. සාමාන්‍යයෙන් මේ අය හිතන්නේ තමා යටති පවතින සියලුම දේ තමන්ට අවශ්‍ය විදිහට තියෙන්න ඕනි කියලා මතය. තමුන්ට ඕන විදිහට ගොඩාක් වෙලාවට අනිත් අයව මෙහෙවනවා. ඒ වගේම කාලයෙන් හොඳට ප්‍රයෝජනෙ ගන්නවා. කාලේ උපරිම වශයෙන් ප්‍රයෝජනගෙන තමයි කටයුතු කරන්නේ. කාලේ නාස්තිකරණ එක අපරාධයක් විදිහට තමයි මේ අය දකින්නේ. තමුන්ගේ සතුට වෙනුවෙන් විනෝදය වෙනුවෙන් කාලය ගත කරන්නත් මේ අය කැමතියි. අනිත් අයත් විනෝදයෙන් ඉන්නවට මේ අය කැමතියි. වෙළඳාම් කරන්න වගේම මුදල් උපයන්න සහජ දක්ෂතාවයක් තියෙනවා. සමාජයේ ඉන්න ඕනම පුද්ගලයෙක් සමග සමීපව කටයුතු කරන්නත් මේගොල්ලන්ට හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ පොඩි කපටි ස්වභාවිකුත් මේ අය අතර නිරන්තරයෙන්ම තියෙනවා. සාමාන්‍යයෙන් වැඩක් පටන් ගත්තට පස්සේ මේක ඉවර වෙනකල් ඉස්පාසුවක් නැන්නේ. වැඩක් කරනකොට ඒක අත ගගා ඉඳලා කාලේ කහා දමන්නත් මේගොල්ලෝ කැමති වෙන්නේ නැහැ. ඒ වගේම ලෝකෙ ධනවත් පුද්ගලයන් ගොඩක් මේ අංකෙන් බිහි වෙලා ඉන්නවා. ව්‍යාපාරිකයන් පවා මේ අංකෙන් බිහි වෙලා ඉන්නවා. මේගොල්ලෝ ගොඩක් සුහදශීලී පුද්ගලයන්. මිත්‍රත්වය, විශ්වාසය වගේ දේවල් උපරිමයෙන් ආරක්ෂා කරන්න මේගොල්ලෝ කැමති වෙනවා. මේ අය කවදාවත් තනි වෙන්නේ නැහැ. කොතෙන්ට ගියත් මේගොල්ලෝ වටා යම් පිරිසක් එකතු වෙනවා. ඇවිදින්න වගේම සංචාරයටත් මේ අය ගොඩක් කැමතියි. ප්‍රශ්නයක් ආවම ඒක හොඳින් විසඳ ගන්නත් මේ අය ගොඩක් දක්ෂයි. කලබල වෙන්නේ නැතුව අවශ්‍ය තැනදී ශනික තීරණ වලට එළඹීමේ හැකියාව මේ අයට තියෙනවා. ඒ වගේම ඕනම තැනකට සුදුසු විදිහට හැඩ ගැහෙන්නත් මේගොල්ලන්ට පුළුවන්. කාගේ සිද්දද බඳ ගන්න රූපයක් තමයි මේ අයට තියෙන්නේ. ඒ වගේම කාටත් පේන ලස්සනට අඳින්න පඩඳින්න මේ අය ගොඩක් කැමතියි. අංක 5 හිමියන්ට පොඩි කාලේදී නිසි මඟ පෙන්වීමක් ලැබෙන්න ඕන වෙනවා. මොකද එහෙම නැතුනොත් මෙයාල මොන මාර්ගයයිද කියලා හිතා ගන්න බෑ. වැරදි පාරකට වැටුනොත් පාතාල නායකයන් වෙන්න පවා ඉඩ තියෙනවා. ඒ වගේම මේ අය වැඩි වෙලා එක තැනක ඉන්න කැමති වෙන්නේ නැහැ. නිතරම මේ අය බලාපොරොත්තු වෙන්නේ ඉක්මන් වෙනසක්. මේගොල්ලන්ගේ හිතුවක්කාර මුරණ්ඩු ගති ලක්ෂණයකුත් පෙන්නුම් කරනවා. සමහර විට පොඩි ළමයෙක් වගේ තමයි ක්‍රියා කරන්නේ.
ඉක්මනට කේති ගිහින් මේගොල්ලන්ට ඉක්මනින්ම නිවිල යනවා. ඒක තමයි මේගොල්ලගේ දින හොඳම ලක්ෂණේ. පින පව කියන කර්ම ඵලය පිළිබඳව මේගොල්ලෝ ගොඩක් විශ්වාස කරනවා. දෙයක් කරන්න ඉස්සෙල්ලා ගොඩාක් වෙලාවට හිත හිතා ඉන්නවා. ගොඩාක් වෙලාවට විශාල විදිහට ලාභ ලබා ගන්නත් පුළුවන්. අලාභයක් සිද්ධ වුණත් මේගොල්ලෝ ඒක විඳ දරා ගන්නවා. ඒ වගේම අන් අයගේ දුර්වලතා නම් මේගොල්ලන්ට හොඳින් පෙන්눔 කරනවා. ඒ වගේම අනිත් අයට උපදෙස් දෙන්නත් ගොඩක් දක්ෂයි. මේගොල්ලන්ට හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තියෙනවා. ඒ වගේම ක්‍රීඩා කටයුතු වලට කැමති. ඒ වගේම විවිධ කලා හැකියාවන් වලට දක්ෂයි. ආර්ථික වශයෙන් මෙයාට දියුණු වෙන්න පුළුවන් විවිධ මාර්ග වලින් මුදල් උපයන්න දක්ෂතා තියෙන හින්දා. සමහර වෙලාවට මුදල් වියදම් වුණත් මුදල් පාලනයට මෙයායි ගොඩක් දක්ෂයි. තමන්ගේම ව්‍යාපාරිකින් වගේම වෙනදාමකින් මේගොල්ලෝ ගොඩාක් දියුණුවට පත් වෙනවා. රැකියාවක් කරන්න මේගොල්ලන්ට පුළුවන්කම තිබුණා මේගොල්ලෝ ගොඩාක් සාර්ථක වෙන්නේ දියුණු වෙන්නේ තමුන්ගේම ව්‍යාපාරයකින්. රෙදි පිටි වෙනදාම ළමා උපකරණ සෙල්ලම් බඩු විවිධ ප්ලාස්ටික් බඩු වගේ දේවල් මේගොල්ලන්ට ගොඩක් සුදුසුයි. මල් වගේ දේවල් කෘතිම ආවරණ වගේ දේවල් මේ වගේ ව්‍යාපාරත් මේ අයට ගොඩක් සුදුසු වෙනවා. අවුරුදු 23 දී විතර මේගොල්ලෝ රැකියා ජීවිතයට යන්න සූදානම් වෙනවා. අවුරුදු 34 විතර පහු වෙනකොට තමයි මේගොල්ලන්ගේ ජීවිතේ ස්ථාවර බවට පත් වෙන්නේ. පුළුවන් තරම් වෙලාවට මේගොල්ලෝ විවේකයක් ගන්න හිතන්න ඕනේ. මනස වියසෙන හින්දා විවේකය තමයි ගොඩක් වැදගත් වෙන්නේ. නැත්තම් ස්නායු රෝග මානසික ආතතිය වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. අදිරුදුරු පීඩනය වගේම දියවැඩියා තත්ත්වයන් පිළිබඳවත් වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. සෙම් ගතිය වගේම හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙන්නත් පුළුවන්. හමේ රෝග, උගුර ආශ්‍රිත රෝග, ඒ වගේම හිසේ අමාරු උණ රෝග, රුධිරගත රෝග ඇති වෙන්නත් පුළුවන්. හැම දවසකම උදේ හවස මේගොල්ලෝ පැයක් හරි පැය භාගයක් හරි ඇවිද්දොත් මේ තත්ත්වය යහපත් අතර හරව ගන්න පුළුවන්. හොඳ සෞඛ්‍යමය තත්ත්වයක් පවත්වාගෙන යන්න පුළුවන්. විවාහයට ගොඩක් සුදුසු වෙන්නේ පෞද්ගලික අංක 3, 5, 9 හිමි අය. මේ මාසේ 20 වෙනිදා ඉඳලා ජූනි මාසේ 20 වෙනිදා දක්වා කාලයත් අගෝස්තු 20 ඉඳලා සැප්තැම්බර් 20 දක්වා කාලයේ ඉතාමත් සුබදායක කාලයන් දෙකක්. ඔයාලා විවාහය සිද්ධ කරගන්න නම් මේ කාලෙදි ඉපදුන අය තමයි ගොඩක් සුදුසු වෙන්නේ. ඒ වගේම දෙයක් කරනව නම් සැලසුමක් ක්‍රියාත්මක කරනව නම් මේ කාලෙදි ඔයාලා ඒක කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයාලගේ දේවල් සාර්ථක කරගන්න පුළුවන්. ඔයාලගේ ජීවිතයේ සුවිශේෂී වර්ෂ වෙන්නේ අවුරුදු 23, 32, 41, 50, 68, ඒ වගේම 77 කියන වර්ෂ. වැදගත් සිදුවීම් වෙනවා වගේම උගලන්ට වැදගත් දෙයක් කරනවා නම් ඒක හරිදි කරන්න පුළුවන් ඒ වර්ෂවලදී. උතරයි පතක් මිලදී ගන්නවා නම් වගේ 3, 5, 9, 12, 14, 18, 21, 22, 24, 30 කියන අංක තමයි වලට ගැලපෙන්නේ. වාහනයක් මිලදී ගන්නවා නම් ඔයාලා ඒක එකට එකතු කරලා බලන්න ඕනේ ඒකේ තියෙන අංක තහඩුව. ඒ අංක තහඩුවේ තියෙන අංක එකතු කරාට පස්සේ 3, 5, 9 වගේ අංකයක් එනවා නම් ඉතින් වලට ගොඩාක් සුබඵල උදා කරනවා. රිදී වලින් හදපු ආභරණ පැළඳීමෙන් වලට වාසනාව උදා කරගන්න පුළුවන්.